ඔයාලට ඔන්නිතින් ගොඩ දවසකට පස්සේ තමයි හිතුමතේ ජපන් අපේ YouTube channel එකෙන් වීඩියෝ එකක් කරන්න හම්බ වුනේ. මොකද ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන, එහෙම නැත්නම් වසංගතයක් වෙලා තියෙන කොරෝනා ප්‍රශ්නේ හේතුවක් වුණා වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වීම. ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ ජපානයේ ක්‍යෝතෝ නගරයට. ක්‍යෝතෝ වල ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ ලස්සන තැන් බලන්න යන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ අතරම විශේෂ දෙයක් කියන්න ඕනේ, ලංකාවේ ඉඳලා ट्रावल विसीट जपान क्यूतो वेट पुंच ट्रावल गाइड अद प्रोग्राम अभी वाला दिन लास्ट वेडी कथा अभी या वीडियो टोक्यो क्यूतो वेट हरियम किलोमीटर हरसी हेट इकतर तीन बुलेट ट्रेन की एम तंग शिंकानसेना पै देखा विनाड़ी पहलवाक वितर गतवेनवा एक जपानी दहतुंदास नमसी हेत्तवाक वितर ओने तमंग वाहन के वनम पै हायक कार्यावितर गतवेनवा क्योतो स्टेशन के तवत किलोमीटर दोलहक वितर आवाहम अरशियामा बैंबू पोरस टिकटे अन्न पड़वा අපි ලංකාවේ ඉඳනම කියෝතෝ වලට ආව ලොකු උණ බඩ බලන්න එක් ගල්ගෙන ලස්සන්ට පාර හදලා තියෙන්නේ මේ විදිහට වැටක් විදිහට හදලා තියෙන්නේ උණ ගස්වල උඩ තියෙන රිකිලි අරගෙන ඒවා වේලලා මේ විදිහේ හරි ලස්සන්ට හදලා තියෙන මුළු දෙපැත්තෙම අපිට මේ මුළු පාර පුරාවටම දකින්න හම්බ වෙනවා. අද අපිත් එක්ක ආව ගොඩක් අය මෙන්න ඉන්නවා සර්. මේ මෙන්න ඉන්නවා. කොයි නෑ අරෂියාමා බැම්බු පොරස්ටිකේ ඉඳන් කියෝ මිසුදෙරා පන්සලට එන්න තව කිලෝමීටර් 14ක් විතර එන්න ඕනේ. ඒකට විනාඩි 44ක් විතර යනවා. ट्रेन के नाम पैक भी तरह आना අපි මේ ඉන්නේ ජපානයේ තියෙන පරණම බෞද්ධ පන්සලේ. මේ ආරම්භ වෙලා තියෙන්නේ 780 දී. ඒ වගේම තමයි කියෝතෝ වල තියෙන කියෝ මිසු දෙරා ටෙම්පල් කියලා බැලුවොත් අපිට Google එකේ ඉන්ටර්නෙට් එකේ ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ පන්සලට විශේෂ නමක් කියනවා. පිරිසුදු ජල පන්සල කියලා තමයි ජපන් වැසියෝ මේ පන්සල හඳුන්වන්නේ. Thank you.
පැත්තෙන් බැලුවම කියෝතෝ නගරය සම්පූර්ණයෙන්ම පේනවා. ඒ වගේම තමයි ලස්සන ගස්වල කොළ පාට වෙලා මොමිජි පේනවා. ඒ වගේම තමයි පස්සේ තවත් එක් කොටසක් අර විදිහට අපිට හන්ද මුදුනේ බලා ගන්න පුළුවන්. මේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ පන්සලේ තියෙන මේන් හෝල් එකට. පන්සලේ තියෙන උත්සවවලදී ආගමික කටයුතු වලදී නර්තනාංග ඒ වගේම තමයි විශේෂ දේ හැම දෙම මේ මේන් හෝල් එක ඇතුලේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක අලුතින් සංස්කරණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු ඉඳලා හැමෝටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේක පොළොවේ ඉඳලා අඩි ගානක් උසට තනිකරම ගල් වලින් හදපු බාල්ක මත තමයි මේ විදිහට මේ ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙන මේ මේන් හෝල් එක නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට දැක ගන්නට හැකියාව හම්බ වෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. කියෝ මිසුදරා පන්සලෙන් ඊළඟට අපි යන්නේ ෆුෂිමි ඉනාරි තයිෂා ශ්‍රයින් එකට. එතනට යන්නත් තව කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ. ඒ වගේම තමයි ෆුෂිමි ඉනාරි තයිෂා ශ්‍රයින් එකවට තවත් දේවස්ථාන කිහිපයක්ම අපිට බලා ගන්න පුළුවන්. එක පන්සලකට මේකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි ගොඩක් ආරුක්කුව හැඩයට හැදුණු මාර්ගයක් දිගේ තමයි අපිට අනෙක් දේවස්ථානෙට එහෙම නැත්නම් පන්සලට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ නම ෆුෂිමි ඉනාරි දේවස්ථාන එහෙම නැත්නම් පන්සල කියලා තමයි නම් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. විශේෂම දේ තැඹිලි පාට ආරුක්කු ආශ්‍රය කරගෙන තමයි මේ පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ වෙනසක්ද මේ පන්සලේ තියෙන්නේ කියලා. මේ ලස්සනට දිලිසෙන තැඹිලිපාට ආරුක්කු වලින් වට වෙලා තියෙන පාර දිගේ කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ. ආරුක්කු 32000ක් විතර තියෙනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. මේක පැය දෙකක විතර ගමනක්. ඔන්න ඉතින් අද ජපානයේ කියෝතෝ නගරයේ තියෙන ලස්සනම විශේෂම තැන් කිහිපයකට අපි ඔයාලව අරගෙන ගියා. අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, හිතුමතේ ජපාන්, ඒ වගේම අපේ Instagram එක, අපේ Facebook එක like කරන්න, follow කරන්න, හිතුමතේ ජපාන්, ජපානයේ තියෙන විශේෂ දේවල්, ලස්සන දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඉස්සරහට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නේ නරා නගරයේ, ජපානයේ තියෙන තවත් ලස්සන සුවිශේෂම නගරයකින්. ඉතින් එහෙනම් ගිහින් එන්න, ආයෙ දවසක හම්බෙමු.